මේ අනුර කුමාරගේ ජනතා විමුක්ත පෙරමුණේ ගෝලයා මාලිමාවේ ගෝලයා මේ පුරාවිද්‍යා අනපනත් කියාගෙන අද වෙනකොට පොසොන් පෝයට නිදහසටත් ඉස්සෙල්ලා මෙතන දන්සල් දුණු පරම්පරා ගණනාවක ඒ පුරුක් එකතු වෙලා දන්සල් දෙනවා වාර්ෂිකව. කොරෝනා වෙලාවේද, පාස්කු වෙලාවේද, LTT වෙලාවේද, JVP වෙලාවේද මිනිස්සු මේ වෙස්සන්තරලා වගේ දන් දෙන්න පටන් ගත්තා. අදටත් ඒක තියෙනවා, හෙටත් කරනවා, ඊළඟ අවුරුද්දෙත් කරනවා. එතකොට මේ නිලධාරීන් ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දකට දෙකකට තුනකට. එතකොට අර මිනිස්සු මේ පුරුදු වෙච්ච දෙයක් තියෙනවා. ඈත දුර බැහැර දකුණු පළාතෙන් එනවා, බස්නාහිර පළාතෙන් එනවා මේවා දන් දෙන්න. එතකොට විවිධාන පනත් කොඩියක් දාන්න බෑ, හට් එකක් ගහන්න බෑ. මේකෙන් කියන්නේ මේ කටයුත්ත අඩාල කරනවා. අර කරන්න එන මිනිස්සුන්ට මේක එපා කරවනවා. බත් දන්සලක් දෙන්න බෑ, බීම දන්සලක්, තේ දන්සලක්, මල් දන්සලක් එහෙම එකක් දෙන්නේ නෑ මේ නිලධාරියා. මොකද JVP මාලිමාවේ ගෝලෙකනි, මේවට කැමති නෑ. ඉතින් ඒ හින්දා මේවා කෙරෙහි ආණ්ඩුව මේ යොමු වෙන්නේ නෑනි. දැන් මං ඒකයි කියන්නේ, ආණ්ඩුවයි ආණ්ඩු ගණ්ඩ බලාපොරොත්තුෙන් ඉන්න මාලිමාවද JVP එකද ජනතා විමුක්ති අනුර කුමාරගේ ගෝලයෝ එකතු වෙලා මේ එන පොසොන් පෝයට එන දන්සලකටවත් ඉඩ දෙන්නේ නෑ. එතකොට බලයක් ගත්තොත් එහෙම කොහොම තියෙයිද මේ රටේ? බෞද්ධ උරුමය ගැන කතා කරන බෞද්ධ උරුමය වලල්ලා දන මෙයාලා. මතක තියාගන්න, මලක් පහනක් පූජා කරන්න, බුද්ධ පූජාව තැන්පත් කරන්න මාලිමාවෙන් අවසර ගන්න වෙනවා. පුරාවිද්‍යාව නෙවෙයි, මාලිමාවෙන්. ජනතා විමුක්ති පෙරමුණේ, මොකද යාලට ආගමක් දහමක් නැහැ. බෝගස් කපන්න ඕන කිව්වා. දළදා මාලිගාවට තියගෙන බෝම්බ ගැහුවේ රත්තරන් ටික හොරකම් කරන්න. ඒ හින්දා අනුර කුමාරට මම කියනවා දේශපාලනය කරන්න. හැබැයි ගෝලයොන්ට, සහචරයන්ට, මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ අනාදිමත් කාලයක් තිස්සේ රැකගෙන ආපු, කරගෙන ආපු දම්සල් ටික මේ පුණ්‍යවන්ත කටයුතු වලට බාධා කරන්න එපා. ඒ ගැන රටේ ජනතාව මේ බෞද්ධ උරුමය අපි රකින්නේ, අපි තමයි මේක අකණ්ඩව පවත්වාගෙන යන්නේ. ඒ උරුමය වළක්වන්න කටයුතු කරනවා. ඒ වළක්වන්න කටයුතු කරන්න එපා කියන එක අනුර කුමාරට මම කියනවා, අනුර කුමාර ගෝලයොන්ට කියනවා. JVP ද UMP ද ශ්‍රී ලංකාවද අපිට ප්‍රශ්නයක් නැහැ, දේශපාලනය කරන්නත් පුළුවන්. හැබැයි වෛරයෙන් වෛරේම කරගහගෙන ඇවිල්ලා මේ බෞද්ධ උරුමයත් එක්ක බැඳිච්ච දේවල් තියෙනවා. ඇට මිදුළු වලට කාබැදිච්ච දේවල් තියෙනවා. ඒ වෙස්සන්තර වෙච්ච චරිත දුෂ්ටකම් කරලා මිනිස්සුන්ගේ හිත් දූෂණය කරලා මිනිස්සු අවුරුද්දක් පාසා එකතු කරගත්තු මිල මුදල් හාල් ඇටේ ඉඳලා ගෙනල්ලා දන්සල් බවට පත් කරලා සත්තුන්ට කන්න දීලා යන මිනිස්සු මේ රටේ ඉන්නේ. එහෙනම් ඒකට අකුල් හෙලන්න එපා, බාධා කරන්න එපා. පුරාවිද්‍යා නීතිය කියන එක අපි දන්නවා. පුරාවිද්‍යා නීතිය ගෙනා විහාරාධිපති ආරෝ හිරේ දාන්න නෙමෙයි, ඒක ගෙනාවේ ආරක්ෂාවට මේ භූමිවල. හැබැයි උතුරු නැගෙනහිරත් ඔය වගේම හරියට කරනවනම් හරි වටිනවා, හරිම වටිනවා. මේ නිලධාරීන් ටිකක් ඇව්වා නම් එඳා ආණ්ඩුවද පාණ්ඩුවද මම දන්නේ නැහැ. ආණ්ඩුව රටේ ජනතාවට වක් කියන්න ඕනේ. දන්සලක් දෙන්න අද දෙන්නේ නැහැ. කොඩියක් ගහන්න, ටැප් එකක් දාන්න, වැසිකිලියක් කැසිකිලියක් හදාගන්න අද මේ වෙනකොට. හැබැයි ඒ අනපනත් ඔක්කොම මිහින්තලේ රජමහා විහාරයට විතරයි. කඩේ යනවා නම් ප්‍රයිවට් ලිමිටඩ් නම් ඒවට කිසිදු බාධාවක් නැහැ. දැන් මේ අපි ජනතාවගේ පැත්තෙන් මෙතන අපි හිටගෙන ඉන්නේ. ඒ හින්දා මෙයාලා උපරිමෙන් අපි හිර කරන්න බලනවා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට මේ පොසොන් එක නිදහසේ ඔයාලගේ කිසිම සහයෝගයක් නැහෙනි. ඒ සහයෝගයක් නැත්තම් අපි ජනතාවගේ සහයෝගයෙන් මේක කරනවා. දෙයියන්ගේ නාමයෙන් පින් සිද්ධ වෙයි. මේවා මිනිස්සුන්ට නිස්සරණ ධ්‍යාසයෙන් කටයුතු කරන්න රජයේද, මාලිමාවද, සීනුවද, JVP එකද
අලියද අලියගේ හොඬ වැලද පුටුවද පොහට්ටුවද අතද කකුලද වැඩක් නැහැ. රටේ මිනිසුන්ට ආගමික නිදහස කාලාන්තරයක් තිස්සේ ඒවා කරගෙන ආවා. ඒ කරගෙන ආපු විදියට කරගෙන යන්න දෙන්න කියන එක මොකද රටේ ජනතාව වෙනුවෙන් මම ඉල්ලනවා. වගකීම තියෙන ආණ්ඩුවට, ආණ්ඩුව මේ ගැන බලන්නේ නැහැ. නමුත් අපි කියන්න එපෑයි ආණ්ඩුව බලන්නේ, ආණ්ඩුව කියයි තව හිර කරන. ඒකයි මම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි, අලියයි, පුටුවයි, පොහොට්ටුවයි ඔක්කොම එකතු වෙලා මේ පොසොන් පින්කමට කරන්න තියෙන බාධා මේ වෙනකොට ගොන්නක් බාධා කරලා තියෙනවා. තව පටන් ගත්තා විතරයි, තව සතියයි දෙකයි තියෙන, 18 වෙනිදා ඉඳලා පොසොන් සතිය, 12 වෙනිදා පිරිත. ඉතින් ඒ හින්දා මේ මාලිමාව බලය ගන්න බලාගෙන ඉන්නවනේ. දැන් දිනලන් ඉන්නේ, ඇඳුම් ඇඳලා ජනාධිපති වෙලා ඉන්නේ. හොඳයි හොඳයි, රටේ ජනතාව ඡන්දෙ දෙයිනි. මේ බෞද්ධ උරුමයට අත තියන්න එපා කියන එක. මොකද ඔයාලා අපි දන්නවා 89 කරපු දේවල්. මිනී පෙට්ටිය ධනිස් දෙකෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ. හැඳුනුම්පත් ටික මර බලුප් එකෙන් හදාගත්තු ලාම්පුවක් තිබ්බා. තිබ්බනම් වෙඩි තිබ්බා. එහෙම යුගයක් තිබ්බේ. ඒකනේ දැන් ප්‍රාදේශීය මට්ටමින් ඔය අධිකරණ බල දාලා තෙන්ද යන්නේ. ඒ හින්දා රටේ මිනිස්සු අවදියෙන් ඉන්න, මාතෘ භූමියට ජය වේවා, රටේ පුරවැසියන්ට ජය වේවා. තෙරුවන් සරණයි.